ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ නගරයේදී අද ජනහමුවක් පැවැත්තුණා. මෙම ජනහමුවට අමාත්‍ය තලතා අතුකෝරළ රාජිත සේනාරත්න නලින් බණ්ඩාර යන මැති අමැතිවරුන් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියා. වැවිලි භෝග පමණක් නොවේ, තේ රබර් කර්මාන්තේ පමණක් නොවේ, සුළු අපනයන භෝග වගාවේ නිරත වී සිටින මේ ගොවියත් ආරක්ෂා කරන්නට අපි අපකැප වෙනවා පමණක් නොවේ, ගම්මිරිස් වලට සහතික මිලක් ලබා දීලා අපේ කාලවකවානුව තුල ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ගම්මිරිස් ප්‍රතිඅපනයනය අපි සහ මුලින්ම නතර කර දමනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම එළවලු වගාවේ නිරත වී සිටින, පළතුරු වගාවේ නිරත වී සිටින අනෙකුත් ගොවි ජනතාවත් රැකගන්නට අපි අපකැප වෙනවා. මෙවර ජනාධිපති වරණයෙන් ඔබලාගේ හයිය තුලින් අපි ජයග්‍රහණය කරනකොට හොඳට මතක තියාගන්න, 17 වෙනිදා ඉඳලා මේ රටේ තීන්දු තීරණ ගන්නේ මේ රටේ සමස්ත ජනතාවගේ මතයට අනුවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම විවෘතව ප්‍රකාශයක් කරනවා, ඔය එක එක්කෙනා ඡන්ද කාලට ඇවිල්ලා තමුන්නාන්සේලාට දෙන සීනි බෝල ගිලින්න එපා. හැබැයි මතක තියාගන්න, ප්‍රේමදාස කෙනෙක් වචනයක් දුන්නොත් ඒ වචනය අපි අපේ පණටත් ඇඩිය රකිනවා. ඒ නිසා මැණික් කර්මාන්තේ නියැලී සිටින, තේ කර්මාන්තේ නියැලී සිටින, රබර් කර්මාන්තේ නියැලී සිටින අපේ රුවන්පුර බල ප්‍රදේශයේ ඔබ සියලු දෙනාටම මම හදවතින්ම පොරොන්දුවක් වෙනවා. මේ රටේ ජනාධිපතිවරයා බවට තමුන්නාන්සේලා මාව පත් කරනකොට රත්නපුර දිස්ත්‍රික්කය ශක්තිමත් සංවර්ධනයකට යොමු කරලා මේ දිස්ත්‍රික්කය සංවර්ධනෙන් බබලන දිස්ත්‍රික්කයක් බවට පත් කරන්නට සජිත් ප්‍රේමදාසගේ පුද්ගලික අවධානය උපදිසාපති කොට්ටාසයක් කොට්ටාසයක් පාසා, ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් කොට්ටාසයක් පාසා, ග්‍රාම නිලධාරි වසමක් වසමක් පාසා, කුඩා ගම්මාන හැම එකක්ම පාසා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන යුගය නිර්මාණය කිරීමේ වගකීම මේ ප්‍රේමදාස පුතා බාරගන්නවයි කියලා මේ අවස්ථාවේ ඔබලා ප්‍රකාශ කරනවා. මේ රටේ ප්‍රතිපත්ති මේ තීන්දු ගන්නකොට බොහෝ වෙලාවට අපිට දකින්නේ ඉහලින් තීන්දු අරගෙන පහලට එවනවා. ඉහලින් තීන්දු තීරණ ගන්නකොට මහ පොළොවට පය ගහලා ජීවත් වෙන සාමාන්‍ය ජනතාව ගැන වැඩියම් අවධානයක් යොමු වෙලා නැහැ. නොවැම්බර් 16 වෙනිදා තමුන්නාන්සේලාගේ පිහිටෙන් මට මේ රටේ ජනාධිපති ධූරය ලැබෙනකොට නිහතමානීව මේ රටේ ජනතා ප්‍රශ්න කරට අරගෙන මේ රටේ ජනතාවට පීඩනයක් ඇති කරන්නේ නැතුව අදහස් උදහස් වලින් පෝෂණය වෙච්ච ජනතාවාදී තීන්දු ගන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.